නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි විමුක්ති අරණ උදකලා භාවනා මධ්‍යස්ථාන මගින් සෑම පුරපසළොස්වක පොහොය දවසකම පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාව මේ දේශනාව සඳහා මීට මාස කිහිපයකට පෙර අපි ඉතා වටිනා සූත්‍රයක් මජ්ඣිම නිකායේ තියෙන කායගත සති සූත්‍රය මාතෘකා කරගන්න යෙදුණා. මීට පෙරදී ඒ සම්බන්ධව දේශනා හයක් පවත්වලා තියෙනවා. ඒකම මේ කායගත සති සූත්‍රයේ මුලින්ම සඳහන් වෙන්නේ කායගත සතිය ලබා ගන්නා වූ ලබා ගන්න පුළුවන් ක්‍රම ටික. ඒ එක් එක් ක්‍රමය වෙන වෙනම සතිපට්ඨාන භාවනාවක් බවට හැරෙන. එහෙමනම් කායගත සතිය ලබා ගන්න හැකි භාවනා ක්‍රම ටික තමයි අපි මේ පැහැදිලි කරගෙන යන්නේ. සූත්‍රයේ තවත් විශාල ධර්ම කරුණු ටිකක් භාවනා ක්‍රම වලට අමතරව අන්තර්ගත වෙලා තියෙනවා. ඒවා පසු කාලීනව සූත්‍රයේ අවසානයේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙනකොට භාවනා ක්‍රම හතරක් සම්පූර්ණ කරා. මේ භාවනා ක්‍රම හතර ආනාපාන සති භාවනාව කායගත සතිය ලැබෙන ආකාරයෙන් කරන්නේ කොහොමද කියන එක. ඒ වගේම සම්පජන්න පබ්බේට ඇති ඕනම් පුජ්‍යලයේගේ මූලික ඉරියව් හතර සම්බන්ධ කරගෙන කායගත සතිය ලබා ගන්න ආකාරය. ඒ වගේම ඉරියාපත පබ්බේ වන ඒ මිනිස්සෙගේ මේ එකිනෙකට වෙනස් වෙන ඉරියව් හඳුනෙමීමේ ක්‍රියාවලිය භාවනාවට ගන්න එක තමයි තුන්වෙනි භාවනා ක්‍රමය. දැන් මේක ඉරියාපත පබ්බේට අයිති භාවනා ක්‍රමයක් විදිහට තමයි මේ පින්වතුන් පුහුණු වෙන සක්මන් භාවනාව පුහුණු වෙන්න ඕනේ. ඊළඟට තව කායගත සතිය ලැබෙන භාවනා ක්‍රමයක් විදිහට බුදුහාමුදුරුව පෙන්නනවා මේ ශරීරයේම දිතිස් කුණප කොටස් අසුභ වශයෙන් බැලීම. මෙතෙන්දී මම මතක් කරලා දුන්නා අර මුලින් තිබිච්ච ආනාපාන සති පබ්බේ තියෙන භාවනා ක්‍රමය, සම්පජන්න පබ්බේ තියෙන භාවනා ක්‍රම, ඒ වගේම ඉරියාපත පබ්බේ තියෙන භාවනා ක්‍රම හැම එකක්ම සුද්ධ විපස්සනා. සුද්ධ විපස්සනා කියන්නේ මේක සමත භාවනාවක ආභාසය හෝ උදව්ව ලබා ගන්නෑ. නමුත් ගිය මාසයේ පැහැදිලි කරපු ශරීරයේ දෙතිස් කුණප මෙනෙහි කරමින් කරන භාවනා ක්‍රමය සුද්ධ විපස්සනා නෙවෙයි. ඒ භාවනා ක්‍රමය අන්තර්ගත වෙන්නේ යුගනන්ද භාවනා ක්‍රම විදියට. ගිය පොහොය දවසේ මතක් කරා යුගනන්ද කියන්නේ මුලින් සමත භාවනාවක්, ඊගාවට විපස්සනාවක්, ඒ වගේම නැවත සමත භාවනාවක් විපස්සනාවත් වශයෙන් ඒ භාවනාව දිගින් දිගට වුණු කිරීම තමයි යුගනන්ද ක්‍රමය. ඒ අවසානයේ විපස්සනා විතරක් බවට හැරෙනකන් අර යුගනන්ද ක්‍රමය භාවිතා කරන්න වෙනවා. දැන් අද දවසෙත් භාවිතා කරන්න තියෙන්නේ ප්‍රසිද්ධ භාවනා ක්‍රමය. මේ ශරීරයේ තියෙන දෙතිස් කුණපම පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් පෙන්වුම් කරන මහා භූත වලින් නිර්මාණ වෙලා තියෙනවා. අන්නේ මහා භූත අසුර කරගෙන ඒවා මෙනෙහි කරලා කරන භාවනාව. දැන් මේ භාවනා ක්‍රමයේදී අර අසුභ භාවනා දෙතිස් කුණප කොටස් ගන්නවා වගේම මෙනෙහි කිරීමක් වශයෙන් මුලින් භාවනා කරන්නේ. ඒ මෙනෙහි කරන්නේ තමන්ගේ ශරීරයේ
මෙහි කරන පුජ්‍යලයාගේ ශ්‍රාවකයාගේ ශාරීරියමයි ශාරීරිය අන්තර්ගතය තමයි මෙනෙහි කරන්නේ. එතකොට ශාරීරියේ සෑදිලා තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ගැන මෙනෙහි කිරීමේ භාවනාව සමත භාවනාව. නමුත් ඒ මෙනෙහි කරන එක ශාරීරියේ කොටසක්ම නිසාවෙන් මුළු තමන්ගේ ශාරීරිය නිසාවෙන් අර යුගනන්ද ක්‍රමයට පසු කාලේ ඉනවා ඒ ශාරීරියේ ධාතු ගුණ ඉස්මතු වෙනකොට අර මෙනෙහි කිරීම නවත්තන්න ඕනේ. ඒ ඊට පස්සේ ටිකක් වෙලා මෙනෙහි කිරීම නවත්තගෙන අර කයෙන් දැනෙන ප්‍රායෝගික වර්තමාන අරමුණේ සතිය පැවැත්වීම විපස්සනා ස්වරූපී වෙනවා. නමුත් එහෙම දිගට ඉන්න බෑ මේ භවනා ක්‍රමේදී. නැමත් අර කයෙන් දැනෙන ධාතු ස්වරූප උණුසුම් සීතල කම්පන චංචලාදී ධාතු ස්වරූපයන් නොදෙනී යනවා. නොදෙනී යනකොට නැවත සමත භාවනාවේ මෙනෙහි කිරීම අර ධාතු වලින් ශාරීරියේ සෑදුණු ආකාරයේ මෙනෙහි කිරීම ආරම්භ කළ යුතුයි. මෙන්න මේ ක්‍රමයට තමයි එතකොට මේ ධාතු මනසිකාර භාවනාවත් කායගත සතිය ලබා දෙන ආකාරයට පුහුණු කරන්නේ. ඉතින් මෙතනත් මේ භාවනා ක්‍රමයේ අන්තර්ගතය ගත්තම යුගනන්ද භාවනාව. දැන් ඇයි බුදුහාමුදුරුවෝ මේ විදිහට දැන් මුලින්ම ශරීරයේ සම්පූර්ණ ශරීරයේ කොටස් 32කට වෙන් කරලා 23 කුණප මෙනෙහි කරන්න කියලා සමහර ශ්‍රාවකයන්ට මෙනෙහි උපදෙස් දුන්නා. ඒ වගේම බුදුහාමුදුරුවෝ සමහර ශ්‍රාවකයන්ට උපදෙස් දෙන්නේ එහෙම නෙවෙයි. මේ තමන්ගේ ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් කියලා ඒ මහා භූත වල ස්වરૂපිය මෙතන සතේ පුජ්‍යලයක් නැහැ. ඒ වගේම නිට්ඨ සුඛ ආත්ම කියන දෙයක් නැහැ. තියෙන්නේ මහා භූත විතරයි කියලා වැටහෙන ආකාරයට මෙනෙහි කිරීමක් දුන්නේ කොහොමද? දුන්නේ ඇයි? දෙතිස් කුණප මෙනෙහි කරන එක ඊට පෙර දීලා තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. මේ හේතුව තමයි බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙනකොට සමහර මේ අධ්‍යාත්මික ගුරුවරු ගුරුකුල හඳුනගෙන තිබුණා මේ මනුස්ස ශරීරයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ටික කියලා. ඒ වගේම ඒ සමාජයේ සමහර අධ්‍යාත්මික අය අවබෝධ කරගෙන තිබුණා එනම් විශ්වාස කරා. ඒ අවබෝධයෙන් කියා දීපු ගුරුවරු කියපු දේ පිළි අරගෙන දැන් ගස්වැල් වෙන්න පුළුවන්, ඒ වගේම මේ භෞතික ලෝකයේ තියෙන පොළොව වෙන්න පුළුවන්, ආහස වෙන්න පුළුවන්, වතුර වෙන්න පුළුවන්, ඒ වගේම අජීවී ගස්වැල් වෙන්න පුළුවන්, ඒ වගේම සජීවී සත්වය වෙන්න පුළුවන්, සත්වයන්ගේ මේ මස් හැටලිය ආදී දෙතිස් කුණපයන් වෙන්න පුළුවන්. මේ සෑම දෙයකම එකම අන්තර්ගතයක් තියෙනවා කියලා විශාල කාලයක ඉඳලා මේ මනුස්ස සමාජයේ දැනගෙන හිටිය බව බුදුහාමුදුරුවන්ගේ දේශනාවලින් පැහැදිලි වෙනවා. මොකද සමහර අයට ඒ කියන්නේ ඔය පැවිදි වෙලා ඒ වගේ අධ්‍යාත්මික වෙන ගුරුවරු යටතේ ඉඳලා විවිධ අධ්‍යාත්මික පුහුණු ලැබපු සමහර ශ්‍රාවකයෝ බුද්ධත්වයෙන් පස්සේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය බවට හැරුණා. ඒ ශ්‍රාවකය බවට හැරෙන්න පෙර හරි හැරුණාට පස්සේ හරි ඒ හැම වෙලෙම ඒගොල්ලෝ අර තමන්ගේ දැනුම අනුව තමන් දන්නේ දේ අනුව මේ ශාරීරිය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් හැදුණා කියන එක විශ්වාස කරන නිසාවෙන් ඒ සම්බන්ධව පැහැදිලි කිරීම ඒ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුවෝ සිදු කරලා තියෙනවා. එහෙමනම් දැන් වර්තමානයේ උනත් මේ අජීවී සජීවී වස්තු ඔක්කොම යම්කිසි නවීන විද්‍යාවේ උනත් මෙන්න මේ වගේ සංඝටක රාශියකින් තමයි හැදිලා තියෙන්නේ කියලා පිළි අරගෙන ඒ මත පිහිටලා තමයි මේ සියලු දේ සිදු කරන්නේ.
එහෙමනම් ඒ වගේම මේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි දියවසට පෙර ඉඳලා සමහර මනුස්ස සමාජවල මේ අධ්‍යාත්මිකව මනස දියුණු කරගත්තේ අය මේ සත්ත්ව ශරීරය තුලයි විශේෂයෙන් මනුස්ස ශරීරය තුලයි ඒ වගේම ස්වභාව ධර්මයේ තියෙන ගස්වැල් ආදී ආහාරයට ගන්නා දේ තුලයි තියෙන එකම සංඝටක ස්වරූපයක් කියන එක වටහාගෙන තේරුම් අරගෙන තිබුණා. ඒ සංඝටක ස්වරූපය තමයි ඒගොල්ලෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා වෙන් කරලා තියෙන්නේ. මේ එතකොට පඨවි කියන්නේ තද ගතියෙන් යුතු කොටස්, ආපෝ කියන්නේ වැගිරෙන ගතියෙන් යුතු කොටස් කියන එක, තේජෝ කියන්නේ රස්ණයෙන් යුතු කොටස්, වායෝ කියන්නේ සාමාන්‍ය අපි භාවිතා කරන වායු ගෝලීය කොටස් කියන එක. වාතය අඩංගු කොටස්. එහෙනම් ශරීරයත් තුළත් මේ කොටස් ටිකමයි තියෙන්නේ. මෙතන දැන් ඒ කොටස් තියෙනවා කියලා පිළිගත්තේ සමාජයක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතෝලින් නිර්මාණය වෙච්ච ශරීරයක කවදාවත් ආත්ම ස්වરૂපයක් තියෙන්න බෑ. නিত্য සුඛ ආත්ම කියන ස්වરૂපයක් තියෙන්න බෑ. මොකද ස්වභාව ධර්මයේ දින ගස්කොළන් වගේ දේවල් උනා හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතෝලින්. ඒවත් ආත්ම ස්වરૂපයක් නෑ. ඒ වගේම මහා පොළොව, ජලාශ, මහා මුහුද, අහස හැදිලා තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවලින්. ඒවත් ආත්මයක් නෑ. ඒ වගේම මේ මනුස්ස ශරීරයේ පවතින්නේ දිනපතා ගන්නා වූ දැන් මනුස්ස ශරීරය තුළ අන්තර්ගත වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරයි. ඒ අන්තර්ගත මේ මහා භූත ජීව ස්වરૂපයක් ගන්නෙ හැමදාම පිටින් ලබා දෙන ආහාර පාන, බත් වෑංජන, එළවලු පළතුරු ආදී දේවල් දිහා බැලුවම ඒව තුලත් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරයි. එහෙනම් මේ ස්වභාවික ගහක් වැවෙනවා වගේ ගහක් වැවෙනකොට පොළවෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත උරා ගන්න එක තමයි ගහේ මුලින් කරන්නේ, මුල් වලින් කරන්නේ. ඒ වගේ එතකොට ගහක් ජීවයක් ලබනවා වගේ මිනිසයා තුලත් සත්වයා තුලත් මේ දෙතිස් ගුණප තියෙන සතුන් ජීවය ලබන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වල යම්කිසි වෙනස් වීමකින් නැත්නම් අලුත් වීමකින් නැත්නම් ඒවා අමුතු විදිහකට එක්කාසු වීමකින් කියන එක තමයි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙතන ශරීරය තුළ අර මහා භූත හතර හැර ආත්ම ස්වરૂපයක් නැහැ කියන එක පැහැදිලි කරනවා. දැන් මේ පැහැදිලි කරනකොට මේ ශරීරය හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ටික කවුරු හරි ඒ විදිහට මනසෙන් මෙනෙහි කරනවාද? මනසෙන් මෙනෙහි කරනකොට මේක සමත භාවනාව. නමුත් සමත භාවනාවෙන් මෙනෙහි කරන්නේ තමන්ගේ ශරීරයේ යම්කිසි ක්‍රමවේදයකට අනුව අන්තර්ගත යන් සියල්ලයි. එතකොට තමන්ට ශරීරයේ තේරෙන්නේ හැම මනුස්සයටම මගේ ශරීරය කියලා. ශරීරය තුළ තියෙන්නේ මමත්වය කියන එක ශරීරයේ තුලින් පැන නගිනවා. ඒ පැන නගින එක නැවතින්නේ නැහැ සාමාන්‍ය සංසාරගත සත්වෙදී. එතකොට මොනවා හරි විශ්වාස අනුව මොනවා හරි දිට්ඨිගත සම්ප්‍රදායන් අනුව හැම සත්වයාම හැම මිනිසයාම තමන්ගේ ශරීරය තුළ ආත්මයක් ගැන විශ්වාසයක් තියෙනවා. ඒ ආත්මය තමයි මම කියන ස්වરૂපය. එහෙනම් මමත්වයෙන් සැලකනවා. මේ ශාරීරිය මමත්වයෙන් සැලකුවම මගේ ශාරීරිය වෙනවා. එතකොට මගේ ශාරීරිය කියන එක ඇත්තටම ව්‍යාජ ලෙස වැරදි වැටහීමක්. මේක වැරදි වැටහීමක් වුණාට කාටවත් බේරෙන්න බෑ. මේ වැටහීමෙන් පිටපණින්න බෑ. ඒ රාමුවට වැටිච්ච එක තමයි සංසාරගත ස්වરૂපය. එහෙනම් ශාරීරිය මගේ. ඒතර ශාරීරිය තුල පිහිටලා තියෙන උපත් ඉන්ද්‍රිය පහ. ඒ පහ තමයි චක්කු, සෝත, ගාන, ජීවා, කාය කියන ඉන්ද්‍රිය පහ. එතකොට
දැන් මුලින්ම ශරීරයේ මගේ වුණාම ශරීරයට කාය විඥාණයට ශරීරය හරහා සම්පූර්ණ ශරීරය හරහා නිර්මාණය වෙන විඥාණය කාය විඥාණය. කාය විඥාණයට දැනෙන දෙයක් ඒ දැනෙන වෙලාවේදී දැනෙන පුද්ගලයේ භාවයට يعني මට දැනුණා කියන එක නිර්මාණය වෙන්නේ මෙන්න මේ ආත්ම ස්වરૂපයේ මතයි. ආත්ම ස්වરૂපයෙන් තමයි එතකොට මට දැනුණා. දැන් ධාර්ණයක් විදිහට මගේ දනිස්ස රිදෙනවා. එතකොට මේ ආත්ම වෙලා තියෙනවා දනිස්ස. ඒකින් හින්දා මගේ දනිස්ස වෙන්නේ. දැන් රිදෙනවා කියනකොට රිදෙනවා කියන්නේ දුක් වේදනාව. එතකොට වේදනාව ආත්ම වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඔගේ දැන් කකුලට සනීපයක් දැනෙනවා. එතකොට වෙන්නේ වෙන දෙයක්. ඒත් වේදනාව තමයි කියන්නේ සුඛ වේදනාව පහසුවක් දැනෙනවා කියන්නේ. එතකොට මගේ දනිස්සට පහසුවක් දැනෙනවා. දැන් හිතන ආත්ම වෙලා දෙයාකාරයකට. දැන් ආත්මයක් කියන එකක් නිර්මාණය වෙන එකට ධර්මයේ කියන උපාදාන වීම කියලා. එතකොට දනිස්සේ හටගත් වේදනාව උපාදාන වීමෙන් ආත්මය බවට හැරිලා මගේ දනිස්ස රිදෙනවා. නැත්නම් මගේ දනිස්සට පහසුවක් දැනෙනවා. දනිස කියන එක අර පඨවිය ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් හැදිච්චි තවත් උපාංගයක් විතරයි. ගහක කොළක වැලක තියෙන විදිහට ගහ තියෙන මූල ධාතු ටිකක් විතරයි මෙතන තියෙන්නේ. එතකොට ඒ වුණාට දනිස තුලත් පඨවිය ආපෝ තේජෝ වායෝ කියන මහා භූත තිබුණාට සංසාරගත සත්‍යයට තේරෙන්නේ ඒ ධාතු ස්වરૂපයක් නෙවෙයි මගේ දනිස්ස කියලා. නැත්තම් මගේ දනි ශරීර කොටස කියලා. දැන් මෙන්න මේක තමයි මෝහය කියන එකේ එක එක්තරා පැත්තක්. ධර්මු මෝහයක් නේ. මෝඩකම. දැන් මේක කතා කරලා ඒ වගේම සාකච්ඡා කරලා කිසි කෙනෙකුට විසඳන්න බෑ. මොකද මේක කොච්චර කතා කරා මට මේ ආපෝ තේජෝ ආයෝ කියන මහා භූත වලින් මේ ශරීරේ නිර්මාණය වුණා කියලා තේරණ කෙනෙක් නැහැ. තේරුණාට ඒක මමත්වෙන් අහක් වෙන්නේ නැහැ. අඩුම ගන්න අවසානයේ ඒක තේරිච්ච කෙනෙක් බිහි වෙනවා කියන්නේ ඒ තන උපාදාන විලා ආත්ම ස්වરૂපයකට පත් වීමයි. එහෙනම් දැන් ඇහැට පෙනීමක් ඇති වෙන එක ස්වභාවික සංසිද්ධියක් වෙනවා. පෙනෙන වෙලාවේ හැම මනුස්සයෙක්ටම පේන පුද්ගලයේ බිහිවීම ස්වභාවික සංසිද්ධියක් නෙවෙයි. මේක හඳුන්වන්නේ ධර්මයේ උපාදානයකට ලක් වෙලා මමත්වයේම කියන්නේ ආත්ම ස්වરૂපයකට ගැනීම. මට පේනවා. මට පෙනුණා. මට පෙනෙනවා. ඒතොර ඒකත් මේ ශාරීරිය සම්බන්ධ කරගෙනම ආත්ම ස්වરૂපයකට දැන් ඇහැ තියෙන්නේ මගේ මූණේ ඇහැ තියෙන්නේ ඒ ඇහැ මගේ වෙනවා. පේන එක පෙනීම විවිධාකාර වුණාට පේන පුද්ගලයා හැමදාම එක වෙනවා. ඒ ඇහැ තියෙනකම් පේන පුද්ගල භාවය එකයි. පෙනීමෙන් නවතින්න නැතුව පේන පුද්ගල භාවයන් නිර්මාණය වීම සංසාරය නිර්මාණය වීම සංසාරය හදන ක්‍රමයක්. දැන් මෙන්න මේ ටික සම්පූර්ණයෙන් අහක් කරගන්න බුදුහාමුදුරුවෝ දෙන එක්තරා කමඨාණක් තමයි මේ ශාරීරිය දිහා බලන්න සත්‍ය ස්වરૂපේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් හැදිච්ච දෙයක් විදිහට සලකන්න. ඒක එහෙම සලකන්න පුරුදු වෙච්ච පිරිසක් එදා හිටියේ හින්දා ඒව දන්නේ පිරිසක් හිටියේ හින්දා ඒ දන්නේ පිරිසට සුදුසුම භාවනා ක්‍රමයේ වෙන්නේ මේකයි. එතකොට සතිපට්ඨාන. එහෙම නැතුව මේ හැමෝටම මේක ගැළපෙනවා කියන නියමයක් නැහැ. එතකොට තමන්ගේ විශ්වාස අනුව පෙර අධ්‍යාත්මික පුහුණු අනුව මේ ශාරීරිය මේ විදිහට බැලීමෙන් ධාතු ස්වરૂපයක් විදිහට බැලීමෙන් කායගත සතිය දියුණු වෙනවා කියන එකත් බුදුහාමුදුරුව පෙන්නපු ක්‍රමයක්. එච්චර මේ ශාරීරිය ගැන ගැඹුරෙන් දන්නේ නැත්නම් ධාතු ස්වરૂපයකින් ඉගෙනගෙන නැත්නම් ඒ අහලවත් නැත්නම් ඒ විදිහට
මොනවා හරි අධ්‍යාත්මික පුහුණුවක් ලැබලා නැත්නම් ඒ අයට පුළුවන් ඊට වැඩිය සරල ක්‍රමයකට මේ තමන්ගේ ශරීරයේ දිහා බලන්න. ඒක තමයි මීට පෙර කමඨාණේ තියෙන්නේ. ඒක තමයි ශරීරයේ තියෙන කෑලි කොටස් වෙන් කරපුවාම ඒ කොටස් 32ක් වෙන් කරලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එකිනෙකට වෙනස්ව ක්‍රියාත්මක වෙන ශරීරය අභ්‍යන්තරයේ තියෙන කොටස් සහ බාහිර කොටස් වෙනවා මේවා. ඒ කොටස් ටික තුල ආත්මයක් නැහැ කියන එක ඔප්පු වෙනකම් මේ කමඨහන ඉස්සරහට ගෙනියන. මෙනෙහි කරලා ආත්මයක් නැහැ කියන එක කවදාවත් වෙන්නේ නැහැ. දැන් 23 මෙනෙහි කරලවත් කරලා කොච්චර කල් කරත් අනාත්මයි කියලා මෙනෙහි වෙන්නේ අවබෝධ වෙන්නේ. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ටික කොච්චර මෙනෙහි කරත් ඒක ධාතු කොටසක් විදියට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ ආත්ම කොටසක් විදියට. මොකද මෙනෙහි කරන්නේ බිහි වෙනවා මෙනෙහි කරන්න යනකොට. ඒකින්ද මෙනෙහි කරන භාවනා එතකොට සමත භාවනා. දැන් තමන්ගේම ශාරීරියේ ධාතු කොටස් වලින් හැදිලා තියෙනවා කියලා මෙනෙහි කිරීම තුළ අකුසලයේ යටපත් වෙනවා, කාමයේ යටපත් වෙනවා. ඒ වුණාට මෙනෙහි කරන පුජ්‍යලයේ බිහිවීම නවත්තන්න හැකියාවක් නැහැ. එහෙනම් අනාත්ම ස්වરૂපයකට යන්න බෑ. ඒකින්ද ධාතු කොටස් මෙනෙහි කිරීම සමත භාවනාව. සමත භාවනාවෙන් අනාත්ම ස්වરૂපයකට යන්නේ කාමාවචර මානසික තත්ත්වයේ තියෙන ආත්ම ස්වરૂපිය රූපාවචර මට්ටමට සිවුම් වෙන ආත්ම ස්වરૂපයක් බවට හැරෙනවා. ඒක තමයි දැන් ආලාර කාලම් උද්දකාරම් පුත්‍රර වගේ අයට උනේ. ඒගොල්ලෝ කාමාවචර ස්වરૂපයේ තියෙන ආත්ම ස්වરૂපිය අත්හැරලා ඒක හීන කරගත්තා, සිවුම් කරගත්තා රූපාවචර ස්වરૂපිය ආත්ම ස්වરૂපයකට. රූපාවචර ආත්ම ස්වરૂපයකට. එතකොට කවදා වුණත් කොයි සමත භාවනාවෙන් වුණත් අවසාන ඵලය ඔකයි. රූපාවචර මානසික තත්ත්වයෙන් යුතුව ආත්මයක් බවට හැරෙනවා. බුදුහාමුදුරන්ට ඕනේ සංසාර විමුක්තිය තියෙනවා කියන්නේ බුදුහාමුදුරෝ අනාත්ම ස්වરૂපයක් තුළ. එහෙනම් සමත භාවනාවකින් කවදාවත් අනාත්ම ස්වરૂපයක් කරා යන්න බෑ. කොච්චර භාවනාවේ දියුණුවක් ලැබුවත්. මෙතෙන්දි මේ ධාතු කියන වචනයක් භාවිතා කරලා තියෙනවා බුදුහාමුදුරෝ. පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු. ඔය විදිහට මේ ධාතු ධාතු කියන එකේ තේරුම සත්පුජ්‍යල භාවයෙන් තොරයි කියන එකයි. එහෙනම් මේ ශාරීරිය නිර්මාණය වෙලා තියෙන කොටස් වල සත්ත්ව පුජ්‍යල භාවයෙන් තොරයි. සත්පුජ්‍යල භාවයෙන් තොරයි කියන එකට භාවිතා කරන වචනේ තමයි ධාතු. එතකොට පඨවි ධාතුව සත්පුජ්‍යල භාවයෙන් තොරයි. ආපෝ ධාතුවත් සත්පුජ්‍යල භාවයෙන් තොරයි. එනා මෙතන ආත්මයක් තියෙන්න බෑ. තේජෝ ධාතුව තුල සත්පුජ්‍යල භාවයේ තියෙන්නත් බෑ. වායෝ ධාතුව තුල සත්පුජ්‍යල භාවයේ තියෙන්න බෑ. දැන් මේදී ශ්‍රාවකයාට තේරුම් ගන්න මේ කමඨහන තුලම තියෙනවා උපමාවක් බුදුහාමුදුරු දීලා. හරියට මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් හැදිච්ච එක ආත්ම ස්වરૂපයකින් ගන්න හැමදෙනාම පුරුදු වුණාට දැන් මෙතන බුදුහාමුදුරු දෙනවා මෙන්න මෙහිම සරල උපමාවක්. දැන් හරකෙක් ඉන්නවා. ඒ හරකා මස් මරනවා. මරලා මස් ගොඩ හරකා කියන්නේ. ඒ කියන්නේ ගවයා කියන්නේ නැහැ මස් ගොඩට. ඒතර කියන්නේ මස් කියලා. ඒතර මස් වල සත්පුජ්‍යල භාවයක් නැහැ. නමුත් හරකා තුල සත්පුජ්‍යල භාවයක් තියෙනවා. ආත්ම ස්වરૂපයක් තියෙනවා. එතකොට ආත්ම ස්වરૂපයක් තියෙන සතා මැරුණාට පස්සේ එහෙනම් එකපාරට කොහොමද ආත්ම ස්වરૂපයක් නැති දෙයක් බවට හැරෙන්නේ? මේ උපමාව බුදුහාමුදුරු පෙන්නනවා. හරියට හරකෙක් මරලා ගෝඝාතකයෙක් ගවයෙක් මරලා ඒ ගවයා මරන්න පෙරගෙන ඉනකොට
කවුරුත් කාටවත් කියන්නේ මේ හරකෙක් ගෙනියනවා ගවයෙක් ගෙනියනවා මේ ගවය ගත්තේ අහවල් තැනින් කි මෙන්න මෙච්චර ගානකට ගත්තේ මේ හරක් මරන්න වුණාත් ඒ හරක මරන්න පෙර භාවිතා කරන්නේ සත්පුජ්‍යල භාවය ඊට පස්සේ බුදුහාඳුරු පෙන්නා මේ මස් මරන්න හතරමං හන්දියකට ගිහිල්ලා හතරමං හන්දියේ මැද තියාගෙන මේ ගව මාස් විකුණනවා ගව මාස් විකුණනකොට කවදාවත් එයා ගවයා කියන්නේ නැහැ එතකොට කියන්නේ මේ මාස් ගව මාස් ඒකෙත් වෙන් කරලා පෙන්නනවා මේවා කකුලට සම්බන්ධ ගාතේට සම්බන්ධ මාස් මේවා බඩවැල් වලට සම්බන්ධ මාස් මේවා පීකුදු වලට හෘද වස්තු වලට ඒ වගේ ඉන්ද්‍රියන් වලට සම්බන්ධ මාස් මෙහෙම මාස් වෙන් කරනවා ගමය කියන්නේ ඒ වගේ මෙතනත් මේ සංසාරගත සියලුම මිනිස්යන්ට මේ තමන්ගේ ශරීරය මගේ කියලා ගත්තට මගේ කියලා එකක් නැහැ කියන්නේ මේ එක්තරා අධ්‍යාත්මික ලෝකයේ විස්තර වෙච්චි ඒ වගේ දැනගෙන හිටියේ න්‍යායක් තමයි බුදුහාමුදුරු එතකොට මේ ඉදිරිපත් කරන්නේ සංසාර විමුක්තියට නැත්නම් කායගත සතිය දියුණු කරගන්න. ඉතින් මේ උපමාවත් ඉතා වටිනවා මේ උපමාව කියා දීලා මේ භාවනාව කරන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ මේ හැමදෙනාටම කරන්න කියලා තියෙන සක්මන් භාවනාවයි මේ කොයි භාවනාවක් කරලා යන්නේ එකතැනකට නමුත් මේ වගේ භාවනා කරන්න සුදුසු අය එදා ඉඳලා තියෙනවා ඒ අයට එතකොට මේ තමන්ගේ ශරීරය බොහොම පහසුවෙන් ආත්ම පුජ්‍යල ඒ වගේම සත්ත්ව පුජ්‍යල භාවයක්කින් තොර වෙලා මේ ධාතු ස්වરૂපයක් බවට හැරෙනවා මේ මෙනෙහි කිරීම තුළ ඒ කියන්නේ ඒක එකපාරට වෙලා ශනිකව සිදුවෙන සංසිද්ධියක් නෙමෙයි භාවනා කියනේම කාලයක් පුරුදු කරලා ලැබෙන ලබාගත යුතු ප්‍රතිඵලයක් දැන් එදා හිටිය පැවිදි ශ්‍රාවකය පවා භාවනා කිරීමට කල් වේලා මාස දෙක තුන නැත්නම් හතර වස් කාලය යොදාගෙන වෙන දෙයක් නොකර ඒ භාවනාවම කරලා තියෙනවා එතකොට ඒ වගේ ඒ තෝරගත්තේ විශාල කාලයක එක දිගට භාවනා කරන්න එදා බුදුහාමුදුරන් කාලේ උපදෙස් පැතුවා නම් ඒ පුජ්‍යලයාගේ ස්වරූපය අනුව මේ වගේ කමඨාණන් දීම තමයි බුදුහාමුදුරෝ කරලා තියෙන්නේ නැත්නම් පැහැදිලි කරලා දීලා තියෙන්නේ ඒවා තමයි මේ සූත්‍රවල තියෙන්නේ දැන් එහෙම බැලුවම එතකොට එක පුජ්‍යලයකට වටිනවා වෙන්න පුළුවන් ඉක්මනින් මේ සත්ව පුජ්‍යල භාවය අහක් කරගන්න සතිපට්ඨානිය වඩා ගන්න කායගත සතිය දියුණු කරගන්න එක පුජ්‍යලයකට ඉතා පහසු වෙන්න පුළුවන් ධාතු මනසිකාරය තවත් පුජ්‍යලයකට මහා ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා අර දෙතිස් කුණප මෙනෙහි කිරීම තවත් පුජ්‍යලයකට පහසුවෙන් ඉරියාවත පබ්බේ තියෙන භාවනා ක්‍රමයක් පුරුදු කිරීම එතකොට තවත් කෙනෙකුට සම්පජන්න පබ්බේ තියෙන භාවනා ක්‍රමයක් පුරුදු කිරීම තවත් කෙනෙකුට අර ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් කිරීම ඉතින් දැන් මේ පුජ්‍යල වේද අනුව ඒ කෙනා ලබලා තියෙන අධ්‍යාත්මික පුහුණුව අනුව පෙර පාරමිතා අනුව බලලා තමයි බුදුහාමුදුරුව එතකොට කමටහන ඒ කාලේ ජීවමාන කාලේ දීලා තියෙන්නේ. දැන් මේ කාලේ එහෙම කරන්න බෑ. අපිට පහසුවෙන් කරන්න පුළුවන් භාවනාවක් අපි කළ යුතුයි. ඒක යුගයට ගැලපෙන්න ඕනේ. තමන්ගේ දෛනික ජීවිතයේ ස්වરૂපයට අනුව ගැලපෙන්න ඕනේ. ඉතින් ඒ වගේ හිතලා ඒ වගේ ඒවට ගැළපෙන්න සුදුසු භාවනාවක් විදිහට තමයි සක්මන් භාවනාව හැමෝටම කරන්න පුළුවන් භාවනාවක් විදිහට තියෙන නිසාවෙන් තමයි ඔයගොල්ලන්ට මෙච්චර මේ ඒකම කරන්න කියලා කියන්නේ මේ යුගනන්ද භාවනාවල ගුරුවරයෙක් විසින් හරියටම උපදෙස් දෙන්න ඕනේ අර සමත කමඨාන ප්‍රමාණවත් වෙනකොට ඉතින් අර අකුසලයේ යටපත් වෙලා කය තේරෙන්න මට්ටමට ආවට පස්සේ නිවැරදි උපදෙස් දෙන්නත් නැවත කය තේරෙන්නේ නැති තැනදී ආය අර සමතකමට ආනට මාරු වෙන්නත් කියන මේවා යුවනන්ද භාවනාවල තියෙන මූලික උපදෙස් වෙනවා. ඒවා එතකොට මේ ඒ ක්‍රමයට භාවනා කරනකොට ගුරුවරයා ළඟ ඉඳලාම ඒ දේවල් කරන්න වෙනවා නැත්නම් මේකින් පළක් ගන්න බැරුව යනවා. දැන් කොහොම හරි මෙදින් දිත් වෙන්නේ සාමාන්‍ය ශ්‍රාවකේ
තමන්ගේ ශාරීරියේ මේ මස් ඇටලිය ගැන වර්ණනා කරගන්න නැතුව ලස්සනයි කැතයි උසයි මිටි ආදී දේවල් අරගන්න නැතුව මේ ශාරීරිය හැදිලා තියෙන්නේ ගස්වැල් මහ පොළව අහස පොළව ඒ වගේම ජලාස මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ එකම මූල ධාතු වලින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු වලින් කියලා පළමුව ඉගෙනගෙන ඒක විශ්වාස කරලා අර නිදහස් තැනකට ගිහිල්ලා මේ භාවනාව මේ විදිහට මෙනෙහි කරන්න. ඒ කියන්නේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත කොටස් වලින් හැදිච්ච එකක් කියන එක දිගින් දිගට මෙනෙහි කරන්න. මේ මෙනෙහි කරගෙන යෑම තමයි සමත භාවනාවේ ස්වરૂපය. දැන් මෙහෙම මෙනෙහි කරගෙන යනකොට යාට තමන් මෙනෙහි කරන්නේ තමන්ගේම ශරීරය. ඒ තමන්ගේ ශරීරය ගැන වෙන ආකෘතියක්. දැන් ඒකින්ද මේ මෙනෙහි වෙන අතරතුර එතකොට ශාරීරිය තේරෙන මට්ටමකට අර සමාධිය දියුණු වෙනකොට සමස සමාධිය දියුණු වෙනකොටපත් වෙනවා යම්කිසි කාලයකදී. එතකොට වෙන්නේ මොකද්ද? දැන් මේ පින්වතුන් වුණා සක්මන් කරලා කාලයක් සක්මන් කරනකොට අර කයි ධාතු ගුණ ඉස්මතු වෙනවා. ධාතු නෙවෙයි මේ ඉස්මතු වෙන්නේ ධාතු ගුණ. මොනවද ඒ? උණුසුම් සීතල කම්පන චංචල ආදී ධාතු ගුණ. එතකොට මේ භාවනාවේදී මෙහෙම මෙනෙහි කරනකොට වෙන්නේ කාලයකදී ධාතු ගුණ මෙනෙහි වෙන. ඒ කියන්නේ ශාරීරියේ එක තැනක වෙන්න පුළුවන්, ස්ථාන කීපයක වෙන්න පුළුවන්. මුලින් එක එක ආකාරයට අර උණුසුම් සීතල කම්පන චංචල ආදී දේවල් ශාරීරිය තුලින් ශරීර කොටසක් තුලින් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ඉස්මතු වේ ධාතු ගුණයක් ඉස්මතු වෙනකොට අර සමත කමඨාන නවත්තන්න වෙනවා. ඒකෙන් ධාතු මෙනෙහි කිරීම නවත් ගන්න ඕනේ. මේ මනෝමූලික භාවනා ක්‍රමයේ අහක් කරන්න ඕනේ කියන්නේ. මනෝමූලික භාවනා ක්‍රමයේ අහක් කරලා අර කයෙන් දැනෙන්නේ. දැන් ධාතු ගුණ උනසින් තුිතල කම්පන චංචල ආදී ධාතු ගුණ තේරෙන්නේ ඇත්තටම මනෝමය අරමුණකට නෙමෙයි කයෙන් එන අරමුණකට. කායික අරමුණකට. එතකොට මේ කායික අරමුණෙන් දැනෙන උණුසුම් සීතල කම්පන චංචල වගේ අර තමන්ගේ ශරීරයේ තේරෙන්නේ නැතුව ධාතු ගුණයක් විදියට තේරෙන එක ගැන නිරීක්ෂණයෙන් ඉඳීම විපස්සනාවක්. මේකේ ධාතු ගුණ කියලා මෙනෙහි කිරීමක් කරන එක විපස්සනාව නෙමෙයි. ඒක සමත භාවනාවක්. එතකොට දැන් විපස්සනා ස්වરૂපය වෙන්නේ අර කයෙන් ඉස්මතු වෙන ධාතු ගුණය ගැන සිහියෙන් ඉඳීම. හුදු නිරීක්ෂණය හරියට අනුන්ගේ දෙයක් විදිහට බලාගෙන ඉඳීම මේක ඉන්න මෙහෙම ඉන්න ගියවත් කවුරු හරි ඒ ආධිනික ස්වරූපයේදී අර කයෙන් දැනෙන ධාතු ගුණ අතුරුදහන් වෙනවා. දැන් අතුරුදහන් වුණාම කය තේරෙන්නේ නැතු වෙනවා. කය තේරෙන්නේ නැති වුණාම ආයෙ නැමතරයා අර කය ධාතු ගුණ ධාතු වලින් සමන්විතයි කියලා මෙනෙහි කිරීමේ භාවනාව නැවත කරගෙන යන්න ඕනේ. ටික වෙලාවක් භාවනාව කරගෙන යනකොට ධාතු මෙනෙහි කරන අතරතුර මනෝමූලිකව ධාතු ගුණ මෙනෙහි කරනවා. ඒ අතරතුර කාය විඥාණයෙන් දැන් පටන් ගන්නවා අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල මහා ධාතුවල ධාතු ගුණ උණුසුම් සීතල කම්පන චංචල ආදී ගුණ ටික. ඒවා එක ගුණයක් වෙන්න පුළුවන්, ගුණ කීපයක් වෙන්න පුළුවන්. එතකොට ඉන්නේ ಗುಣ ඉස්මත් වෙනකොට නැවතර මනෝමූලිකව කරන මිනී ගැනීම නවත්තලා අර දැනෙන ධාතු ගුණ එක නිරීක්ෂණයෙන් යන්න ඕනේ. දැන් ඔහොමම කාලයක් භවනා කරොත් උපදේශක් අනුව යාට ඕනම වෙලාවක කයට අවධානය ගියොත් අර ධාතු ගුණ ඉස්මත් වෙන මට්ටමට මේ භවනා විපස්සනා පැත්ත දියුණු වෙනවා. එයාට එතකොට ඊට පස්සේ කරන්න ඕනේ අර මෙනෙහි කිරීම අත්හැරලා ධාතු ගුණ ධාතු කියන එක මෙනෙහි කරන සමත භාවනාව අත්හැරලා ඕන මෙරියවක අර තමන්ගේ ශරීරයේ ධාතු ගුණ ගැන නිරීක්ෂණයෙන් ඉඳීමෙන් සුද්ධ විපස්සනාව පවතිනවා. එතකොට ඒක තමයි මේ කායගත සතිය දියුණු වෙන්නේ. එතකොට අර ධාතු ගුණ ඉස්මතු වෙලා ධාතු ගුණ ගැන නිරීක්ෂණයෙන් ඉඳීම තුළයි. එතකොට ඒකෙන් වැඩෙන්නේ විපස්සනා සමාධියයි. දැන් මෙන්න මේක තමයි මේ ධාතු මනසිකාර්යය හරහා කායගත සතිය ලබා ගන්නා වූ ක්‍රමය. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ මේ ක්‍රමය අනුගමනය කරන්න කියන්නේ මේ ගැන අවබෝධයක් තියෙන තේරෙන අයට පමණයි. දැන් ඊට පස්සේ දැන්
මේ භාවනා ක්‍රමය එතකොට යුගනන්ද භාවනාවක් වෙනවා. එතකොට ධාතු මනසිකාරය කියන එක ධාතු ගැන මෙනෙහි කිරීම සමත භාවනාවක් වෙනවා. තමන්ගේ ශරීරයේ ධාතු ගැන මෙනෙහි කරලා කාලයක් භාවනා කරන කෙනාට අලුත් අත්දැකීම් ටිකක් කාය විඥාණයට ලැබෙනවා. ඒ ලැබෙන එක තමයි අර ධාතු ගුණ ඉස්මතු වීම. ඒ ධාතු ගුණ ඉස්මතු වුණාට පස්සේ අර මනෝමූලිකව කරපු සමත භාවනාව නවත්තලා ධාතු ගුණ ගැන නිරීක්ෂණයෙන් ඉඳීම විපස්සනා වෙනවා. නමුත් මේක දිගට පවත්වන්න බැරි වෙනවා. අර ධාතු ගුණ අතුරුදහන් වෙනවා. අතුරුදහන් වුණාම ධාතු ගුණ නැවත අර සමත භාවනා ක්‍රමයට ධාතු ගැන මෙනෙහි කිරීම. ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් කියන එක මෙනෙහි කිරීම ආරම්භ කරන්න ඕනේ. දැන් මේක තමයි ඔන්න ඔය භාවනා ක්‍රමයේ ස්වરૂපය. දැන් මේ විදිහටමයි ඔයගොල්ලෝ භාවිතා කරන සක්මන් භාවනාව කරන්නේ. දැන් සක්මන් කරනකොට හැබැයි අර මෙනෙහි කිරීමක් නැහැ. මෙනෙහි කිරීමක් නැහැ. ඒකෙදි කරන්නේ කකුල බිම වදින එකට අවධානය දෙනවා. මේ අවධානය තියෙන ඒවා කියන එක මෙනෙහි කිරීමක් නෙවෙයි. මනෝ ඉන්ද්‍රියට තනි බලය දීමක් නෙවෙයි. මනෝ ඉන්ද්‍රියෙන් කරන භාවනා ක්‍රමයකුත් නෙවෙයි. මොකද කාය ඉන්ද්‍රියටයි තේරෙන්නේ කකුල බිම වදින එක. එතකොට ඒ අවධානයේ තිබීම තුළ යාට දිගින් දිගටම අර කුසල සතිය කියන චෛතසිකය බලගත වෙනවා. මේ සතිය බලගත වෙන්නේ එතකොට කයෙන් එන අරමුණට. එතන මෙනෙහි කිරීමකින් සමත භාවනාවක් කරනකොට සතිය කියන චෛතසික බලය අයිති වෙන්නේ මනෝ ඉන්ද්‍රියට. දැන් කාය ඉන්ද්‍රියෙන් එන අරමුණට සතිය කියන ධම්මය බලගත වෙන්නේ ඒක තුලින් උපදින ප්‍රඥාව. දැන් සතිය තියෙන හැම තැනම ප්‍රඥාව කියන චෛතසික ධර්මිය නෑ කියලා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පෙන්වනවා. එතකොට දැන් මනෝ ඉන්ද්‍රියෙන් සතිය තිබුණා කුසලයක් වෙන ඕන තැනක සතිය තියෙනවා. කාමාවචර කුසලයකත් සතිය තියෙනවා. එතකොට අකුසලයක විතරයි සතිය නැත්තේ. ඊට රූපාවචර කුසලයේත් සතිය තියෙනවා. නමුත් සතිය දැන් කාමාවචර කුසල තියෙනවා සතිය තිබුණට ප්‍රඥාව නැති. දැන් කාමාවචර කුසල වන්දනාමාන එතනින් ගියාම ඔය කුඩ පූජාවල සතිය තියෙනවා කියලා බුදුහාමුදුරු පෙන්නනවා. සතිය තියෙනවා කියලා පෙන්නනවා ප්‍රඥාව තියෙනවා කියලා පෙන්නන්නේ. නමුත් දානිය තුල සතියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. සීලිය තුල සතියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. දැන් ඔය විදිහට කයෙන් එන අරමුණක සතිය තියාගන්න තමයි අවධානය තියන්නේ. එතකොට මේක ටිකෙන් ටික ඉස්සරහට යනකොට සතිය ප්‍රබල වෙලා කායික අරමුණේ කමඨාන පවතින අරමුණේ සතිය ප්‍රබල වෙනවා. ටිකෙන් ටික ප්‍රඥාවත් වෙනවා. එතකොට කායික අරමුණක ප්‍රඥාව ආපුවම ඒ ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව දක්වා ගෙනියන්න පුළුවන්. රූපාවචර මානසික තත්ත්වයක ඒ කියන්නේ සමත භාවනා දියුණු කරලා පංච නීවරණ යටපත් කරලා ඒ වගේම කාමී යටපත් කරගෙන ලැබෙන රූපාවචර මානසික තත්ත්වයක උදාහරණයක් විදිහට රූපාවචර පළවෙනි ධ්‍යානය ගත්තා. ඒක තුලත් සතියක් තියෙනවා. ඒක තුලත් ප්‍රඥාවක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ රූපාවචර මානසික තත්ත්වයේ තුල තියෙන සතිය හෝ ප්‍රඥාව හෝ ලෝකෝත්තර ස්වરૂපයේ සතිය ලෝකෝත්තර ස්වરૂපයේ ප්‍රඥාවක් කියන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ කායගත සතිය දිනු වෙනකොට කායගත සතිය තුල හටගන්නේ සතියයි කායගත සතිය තුල හටගන්නේ ප්‍රඥාවයි ලෝකෝත්තර ප්‍රඥාවක් දක්වා දිනු කරන්න පුළුවන්. ලෝකෝත්තර ප්‍රඥාවක් බවට හරවන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ය தත්වයට හරවන්න පුළුවන්. දැන් ඉන්නේ එක නිසාවෙන් මේ ආර්ය தත්වයට හරවන්න පුළුවන් කයෙන් යන අරමුණේ පවතින ඕනෑම සතිය ප්‍රඥාව සති සම්පජාන්නේ කියලා බුදුහාමුදුරු පෙන්නනවා. එහෙම නැතුව දැන් සමත භාවනාවකින් සති සම්පජාන්නේ කියන එකක් ලැබෙනවා කියලා නැහැ.
දැන් මේ කියන්නේ කායගත සතිය ලැබෙන කයෙන් එන සතිය. කායගත සතිය කය තුල පිහිටන සතිය. කායික අරමුණේ පවතින සතිය. මේක වැඩිවීමෙන් තුල වැඩිවීමෙන් තමයි ඒ සතිය අඩංගු අරමුණ තුල නසිත තුල ප්‍රඥාව පිහිටපුවම තමයි ලෝකෝත්තර ප්‍රඥාව බවට මේක හරවන්න පුළුවන්. දැන් එහෙමනම් මේ කරගෙන යන ඕනම් භාවනාවක ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායනුපස්සනා ඕනම් භාවනාවක් වඩන් වැඩුවොත් හරි නිසියාකාරව ඒ ශ්‍රාවකයාට දියුණු වෙන්නේ කායගත සතියයි. ඒ වගේම මේ ඉනමතරෝ දැන් මම හිතන්නේ මේ කායගත සති සූත්‍රයේ දේශනා කරන්නේ බැලුවම නිකන් කාල සීමාව බැලුවම ස්ථානයේ දේශනා කරපු දැන් දිහා බැලුවම මහා සතිපට්ඨාන සූත්‍රයට පෙරයි. පෙර අවස්ථාවක. ඒතර කායගත සති සූත්‍රයෙන් විස්තර කරන කාරණා වෙනම වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ සම්පූර්ණ මේ සතිපට්ඨාන ගැන පැහැදිලි කිරීමක් කරලා තිනවා. ඒ කරලා තියෙන්නේ බුද්ධ ජීවිතයේ ජීවිත කාලයේ අවසාන භාගයේ කිට්ටුව. ඒක හංගුවා පහු වෙලා. නමුත් මේ කායගත සති සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ බුද්ධත්වයේ මුල්ම කාලෙත් නෙවෙයි මධ්‍යම කාලෙ. එතකොට ඒවත් බලන්න ඕනේ. ඒක නිසා මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායනුපස්සනාවේ භාවනා ක්‍රමයි ක්‍රම ටිකයි මේ සූත්‍රයේ තියෙන භාවනා ක්‍රම ටිකයි අතර අගයෙන් වෙනසක් තියෙනවා. මොකද මේකේ අවසානයේ තියෙනවා මැරිච්චි මලකුණක් හරහා කායගත සතිය දිනු කරගන්නා වූ ක්‍රම 10ක් සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා. මේකේ හතක් විතර තියෙනවා. ටිකක් එකහු කරලා එකක් කරලා තියෙනවා. දැන් ඉන්නේ වගේ පුංචි වෙනස්කම් විතරයි තියෙන්නේ. නමුත් කායගත සතියෙන් ලබා ගන්න පුළුවන් සියලුම ප්‍රතිඵල ටිකයි. ඒක කායගත සතිය දිනු කිරීමෙන් තමයි කාට හරි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. ඒ බෝධිපාක්ෂික ධර්ම වැඩිම විතරක් නෙමෙයි මේ වෙන වෙන ආනිසංස ලෞකික ආනිසංසත් මේ කායගත සති සූත්‍රයේ කායගත සතිය දිනු කිරීමෙන් ශ්‍රාවකෙකුට ලබා ගන්න පුළුවන් බව මේ කායගත සති සූත්‍රයේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒවා එතකොට අවසානයේ අපිට සාකච්ඡා කරලා බලන්න පුළුවන් මොනවද මේ අන්තර්ගතයන් කියලා. දැන් මේකෙන්දි මේ පැහැදිලි කරේ තව එක් භාවනා ක්‍රමයක්. නමුත් මේ භාවනා ක්‍රමය පැහැදිලි කරාට කරන්න කියන එක නෙමෙයි අපි කියන්නේ. ඔයගොල්ලන්ට පහසුවෙන් ඊට වැඩිය හොඳින් සාර්ථකව දැන් උපදෙස් ගන්න පුළුවන් අනිකුත් අයගේ ප්‍රශ්න ඒවා මේ තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන භාවනා ක්‍රමයක් තමයි ඔය දැන් පුරුදු කරන්නේ. සක්මන් භාවනාව. ඉතින් ඒ දේම පුරුදු කරන්න ඉස්සරහට යන්න වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ කායගත සති සූත්‍රයේ තව එක් භාවනා ක්‍රමයක් විස්තර කරලා දීලා තියෙන්නේ. වැඩි කරුණු කියන්න යන්නේ මොකද අපිට තව ඉස්සරහදී තව අනික් භාවනා ක්‍රම ටිකක් කෙටියෙන් පැහැදිලි කරලා තවත් මේ සූත්‍රයේ ඉගෙන ගත යුතු දැනගත යුතු විශාල ධර්ම කාරණා රාශියක් තියෙන නිසාවෙන් අපි මේ කෙටි දේශනාවක් විදිහට මේ දේශනාව අවසන් කරනවා. ඉතින් හැම දිනාටම ඒ කරගෙන යන භාවනාව තුල ධාතු ගුණමයි ඉස්මතු වෙන්නේ. ඒ ධාතු ගුණ වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳලා තමයි කායගත සතිය දියුණු කරන්නේ. මේ සියලු භාවනා ක්‍රම වල අවසානයේ මේ ඉලක්කය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද භාවනා ක්‍රමයේ මාරු වුණා කියලා හැම භාවනා ක්‍රමයක්ම කළ යුතුයි කියන එකක් මෙතන නැහැ. මොනෝහාරී එක ක්‍රමයකින් ඉදිරියට යන එක තමයි ශ්‍රාවකයාගේ යුතුකම. එතකොට පහසුවෙන් ඒක කරගන්න උපදෙස් ගන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් අය ප්‍රයෝජන මේ ප්‍රායෝගිකව අධ්‍යයනය කරලා ගැටළු ආදී දේවල් निराකරණය වෙච්චි භාවනා ක්‍රමයක් පුරුදු කිරීම තමන්ටත් යෝග්‍ය වෙනවා, පහසුවක් වෙනවා, තස්නාඩු වෙනවා. ඒක නිසාම තමයි දැන් මේවා කියා දුන්නත් අර සක්මන් භාවනාවම තව තවත් ප්‍රගුණ කරන්න උත්සාහ ගන්න, ධර්ම ඥානිය ලබා ගැනීම සඳහා, අනුමාන ඥාන ලබා ගැනීම සඳහා මේ ධර්ම කොටස් අපි විස්තර කරලා දුන්නාට. ඉතින් හැම දිනාටම දැන් අද දවසේ මේ සින් සමාදන් වෙලා ඒ වගේම භාවනා කරමින් කාලය ගත කරන අතරතුර දේශනාවට සමන් දෙනවා ඇත්තේ. ඉතින් අද දවසේ උපරිම ප්‍රයෝජන අරගෙන
මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු කායගත සතිය වැඩෙන තමන් කරන භාවනාව සාර්ථක කරගන්න හැම දිනම උත්සාහ ගන්න. ඒ ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.